අනික හිච් අය බලන්න යනකම් ඕක පරිස්සම් කරන්න ගියොත් ඕකේ ලෙල්ලවත් ඉතුරු වෙන්නේ. අපි හිච් අය බලන්න යන කලු කිඩියක් කරයි. අපි යන්න ඕනේ. හිච් අය මේ නාලු. මෙහෙනවලු. කවුද කිව්වේ? ඒ ලුකුණෝනේ කිව්වේ නැද්ද? මොනවද කිව්වේ? ලුකුණෝනා මේ කිව්වේ පොඩි සාදුව දෙන්නේ කෙනා කියලා. පොඩි සාදුලා දෙන්නේ? ඉතින් ඔබ කොහොමද කියන්නේ එන්නේ ඉච්චයි යලවයි කියලා? එන්නේ ඒගොල්ලම තමයි බලන්නකෝ. මට විකාර කෙල්ලේ. අපේ පොඩි හාමුදුරුවෝයි සෝරත පොඩි හාමුදුරුවෝයි මෙහෙ ඉන්නේ නැහැ. නිකන් විකාර නැතුව හිටහන්. බොරු නෙවේ බලන්නකෝ. අම්මේ මට ඇති වෙන සෙල්ලම් ගන්න පුළුවන්. කතේ කිව්වේ? අසුවිත්‍ර? තමුන් හදන්නේ මේ තමුන්ගේ අනිත් ළමයිනුත් මෙහාට ගෙන්න ගන්නද? කියනවා තමුන් මේ ඕන ඕන විදියට නටන්න හදන්නේ මේක තමුන්ගේ බුදලේ කියලා හිතාගෙනද මේ මේ එකක් හොඳට මතක තියාගත්තොත් ඔය අර අයියා මේ අයියා නෙමෙයි මොන අයියා කෙනෙක්වත් මෙහාට ගෙන්න ගන්න එක තහනම් තේරුණාද ගෙන්න ගත්තොත් මං එළියට දාන්නේ උන්ව විතරක් නෙමෙයි मगे मे अहिंस के අහිංසක හොඳ අහිංසක මේකෙල්ලත් කවදාරී හැදෙන්නේ තමුන් වගේම තමයි බොරුවට අඬලා දොඩලා අනුන්ව රවට්ටලා අනුන්ගෙන් කඩා වඩාගෙන සුමිත්‍රා මේ ගෙදර ඉන්න නාකි ජෝඩුවට තමුන්ගේ කප්ටිකන් දෙනුන් නැති වුණාට මං ඊට එහා තේරුණාද වැඩ කරන් ආවනම් වැඩකාරි විදිහට ඉන්නවා कुमारी हामी वेंडा दांडे पा तमुन लगे तव कावरु हरी मेहाट गेंडा गातो बलागांड पुलुवां उन्टाई तमुन्टाई मुकद वेंडी कियला अनी आपे कियला कावरु मेहट एनने ने पोड़ी नोना मेहट एनने अनी कापी गेंडा गांडे इतने ऐ मद एना गर पोड़ी हाम दुरो एना वकी वहां मोच्चर कालबलूने मुकद मैं सुमित्रा තමුන්ට බෑ මාව තම්බන්න මම තින්නේ මේ ගෙදරනේ බලා ගන්න පුළුවන් නේ තමුන් මහා හොර ගුහාවක් නේ Our signal triple protection 123 that for the extra selakillak sandata apilam vela sivasi sivite Thank you.
අපොත් කියුවේ මම්ම කියන්නේ අපේ හාමුදුරුවනේ. ඕක පිටිපස්සේ මොකෙක් කරි නොසන්ඩාලේක් ඉන්නවා. දරපාන් කියන්නේ ගමේ කාටත් කරදරයක් හිරියක් නැතුව හැමෝටම උදව් කරගෙන බොහොම හොඳින් ඉන්න කෙනෙක්. කෝන්තරයක් පිරිමහ ගත්තා කියලායි මට හිතෙන්නේ. හැබැයි අපේ හාමුදුරුවනේ මට ඔය එකෙක් කරි අහුණා නම් මං දන්නවා. තාම අහුනේ නෑනේ හිම් බබා. ඒක අපි අහුණාම බලමුකෝ. එහෙමනම් ඔය යන අලුත් තැනට ගිහිල්ලා රැකියාව මැනවින් කරගෙන අනාගතේ සරු කරගන්න එකයි තියෙන්නේ. එහෙමයි අපේ හාමුදුරුවනේ. රාහුල මොකද දරපාන්ට අපි අනකොටත් ඒකට සිහිය නැහැ අපේ හාමුදුරුවනේ සිහිය නැහැ ඇයි හීම් බබා බොරු කියන්නේ දරපාන්ට හොඳට සිහිය තිබ්බා අපේ හාමුදුරුවනේ එන මේ හීම් බබා කියන්නේ නැහැ අපේ හාමුදුරුවනේ මම කියවුවේ දරපාන් ඒ වෙලාවේ ආවේ හරියට සිහිය නැති වෙච්ච එකෙක් වගේ ඒ වුණාට ඒකට ඩිංගිත් සිහිය තිබ්බා රාහුල දැන් මොකද දරපාන්ට කවුරු හරි පහර දීලා අපේ හාමුදුරුවනේ ඒ තේ හැටි ලොකු අමාරුවක් නැහැ පහර දීලා ඒ මොකද දරපාන්ගෙන් පාන් අරගෙන කාපු කීප දෙනෙකුටම අපේ හාමුදුරුවනේ අසනීප වෙලා සමහරුන්ට ඔය බඩබුරුල්ලා ගියා කියන්නේ තවත් තුන්දලාට ඔක්කාරට ඇවිල්ලා උන් ඔවගේ නොයන් කසනීපලු මොකක්කර විසක් අහු වෙලා කියලා තමයි කියන්නේ විස වෙලා දැන් කෝදරපා විදගෙදෙට ඇරියා අපේ හාම රාහුල දරපාන්ට පහර දීලා තිනවන නම් ඇයි දරපාන් ස්පිරිතාලෙට ගෙනිච්චේ නැත්තේ මේ වෙලාවේ කෙරෙන්න ඕනේ ඒක නේද මමත් ඔය ටික කියවුවා හාමුදුරුවනේ මාගදී කියව එතෙන් දික් කියව දිගින් දිගටම කියවුවා අනේ බණ්ඩයි මං කියන දේ නම් ඇහුවේ නැහැ මොකද මං ඉතින් නිකම්ම නිකන් හීම් බබා නෝ සඳට අපි ලං වෙලා මමට කරදරයක් කරදරයක් ඇයි මොනා වෙලාද කරදරයක් වෙලා නෙමෙයි කරදරයක් කරලා නෙයනේ දැන් කවුද කරදරයක් කරලා තියෙන්නේ මම දැන් යන්න ඕනේ ඔයා කොහෙ යන්නද කොහෙ යන්නද කොහෙවත් යන්නේ නැහැ නෑ මම යන්න ඕනේ මම කිව්වනේ කොහෙවත් යන්නේ නැහැ ඔව් සිදු පුතේ මේ වෙලාවේ ඔයා කොහෙවත් යන්නේ නැහැ සීමසියා පැත්තකට වෙන්නකෝ සීයා මොකටද පැත්තකට වෙන්නේ ඔයා යන්නේ නැහැ මුතු පුංචි මට දැන් යන්න ඕනේ
මට දරපා මම බලන්න ඕනේ. මං කිව්වනේ යන්නේ නැහැ. නෑ මං යනවා. මෙච්චර කාලයක් මං ඉන්නේ ඔයා කියන දේ. නිකමට හරි ඇති මේ ගෙදරින් ගියොත් මේ මුතු පුංචි නෑ කියලා හිතාගන්න. මුතු පුංචි. මං කිව්වනේ යන්න බෑ. අපේ හාමුදුරුවනේ සිද්ධ වෙච්ච සිද්ධිය හැටියට දරපාන් ස්පිරිතාලට අරන් ගියා නම් පොලිසියෙන් ඇවිල්ලා ප්‍රශ්න කරනවා. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ දුරදිග යනවා අපේ හාමුදුරුවනේ. රාහුල කියන්නේ දරපාන්ට කවුරු හරි පහර දීලා නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නැහැ කියලාද? මේ සිද්ධියට තියෙන කලබලය ටිකක් අස්වාභාවිකයි අපේ හාමුදුරුවනේ. මට හිතෙන්නේ මේ සිද්ධිය පිටිපස්සේ කවුරු හරි ඉන්නවා. පොලිසියට ගියා නම් අමාරු වැටෙන්නේ දරපා. ඒක යස කතාවක් කිය අපි හාමුදුරනේ. දැන් දරපාන් තමයි පුළුවන් තරම් කුටි කෑවේ. දැන් පොලොසියට ගිහිල්ලා ඒකට වෙච්චා කර තිබ්බේ කිව්වම කොහොමද දරපාන් අමාරු වැටෙන්නේ? එහෙම වුණා නම් ඉස්සෙල්ලාම කරන්නේ පොලිසියෙන් ඇවිල්ලා දරපාන්ගේ බේකරියට සීල් තියන පරීක්ෂණ ඉවරනකම් බේකරිය වැඩ කරන්න වෙන්නේ නැහැ. තව කොච්චර නම් ප්‍රශ්න ඇති වෙනවද? ඒ ප්‍රශ්න වගේද මේ ප්‍රශ්නේ? එහෙම වුණා නම් මොකටද ගැහුවේ? කවුද ගැහුවේ? පාන් විස වුණේ කොහොමද? ඔය වගේ දහසක් ප්‍රශ්න අහනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ පරීක්ෂණ ඉවරනකම් දරපාණ්ඩ තමන්ගේ රැකියාව නැති වෙන එක. මට ඕනේ උනේ අපේ හාමුදුරනේ දරපාන් ඒ කරදරින් බේර ගන්න. මං වැරදිද? රාහුල. මට රාහුල ගැන බොහොම ආඩම්බරයි. කවුරු හරි දරපාන් අමාරුවේ දාන්න කරපු වැඩක් මේක. මට ඕනේ උනේ දරපාන් මේ අමාරුවෙන් බේර ගන්න. දරපාන් කියන්නේ බොහොම ගුණවත් මිනිසෙක්. රාහුල කියන්නේ ප්‍රඥාවන්ත භික්ෂුවක්. දරපාන්ගේ ගුණවත්කම දරපාන්ට පළදුන. රාහුල්ගේ ප්‍රඥාව තරපාන්ට පිටව. ඒක නෝ හාමුදුරනේ කියන්නේ. හැබැයිම මට ওই දින්දිත කල්පනා වුණා නෑ. හීම් බබාට නෙමෙයි මටවත් ඒ ගැන කල්පනාවට ආවේ නෑ. හාමුදුරනේ. ඔව් රාහුල. අපි ඔක්කොම මහන්සි තමයි. ගිලම්පස ටිකක් වළඳලේ මුනේද හීම් බබා? දුකට බය නැහැ නේද පුතේ? හැබැයි ඉතින් ගෙදර ආයෙත් විතරයි. අපිත් ඒක නම් දැක්කා නේද කාන්තියක්. හරි හරි දැන් මෙච්ච දේ වුණානේ. අනේ ඇත්තට අතේ සල්ලි ඇතුව හරි නැතුව හරි මේ ගමේ කාලට බඩගිනට පාන් කැල්ලක් දුන්න ඔහෙට මෙහෙම කරපු උන්ට නම් ගලේ බණ්ඩාර දෙයියම බලා ගන්න ඕනේ. අම්ම පක්කෙන් මට හිතෙනවා අබ ගම්බිරිස් ටිකක් අඹරන්න උන්ට. මේ අබ
බාඹරලා හදන කේයොත් අපි එහෙම කියුවට හරි අඩුපාඩුවක් උනාමයි කියමුකෝ ඒත් ඉතින් මෙහෙම ගහනවද මිනිස්සුන්ට ආන්ටි උන්ට බැලන වැඩක් නැහනේ වරද මගේ අතේ ඇයි දෙයනේ ඔහේ හිතලා මතලා උන්ට බඩ යන්න බෙහෙත් දාලා පාන් හදලා දුන්නේ නැහනේ මං අවුරුදු 16 ඉඳලා බේකරිය වැඩ කරේ ගලවන් කරන්නයි මෝලිය අල්ලන්නයි පුරුදු වෙන මිනිහෙන් නෙමෙයිනේ මම. මතර මොකෙක් හරි එකෙක් මාව අමාරුවේ දැම්මා. පිටි අච්චුවට දාන්න කලින් මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. මොකක්ම හරි දෙයක් වෙලා තියෙනවා. ඈ හොඳේ. ඔය හිතන්නේ පිටින් කවුරු හරි ඇවිල්ලා මොන හරි දැම්මා කියලාද? අර වරදින්න නම් විදියක් නැහැ. මොකද මන් දන්නවා පාම් පොච්චන විදිය. දෙකක් නෑ එහෙනම් ඉතින් කවුරු හරි මොනවා හරි කරන්නම ඇති තමයි. ඉතින් අපි කවුරුත් දැක්කේ නෑනේ. අන්තිමට කොහොම හරි ගුටි ගන්නත් උනා. ගුටි කෑවට මට දුක නෑ. උන් ලෙඩ උනේ මගේ පාන් කාලානේ. මගේ පාන් කාලා උන් ලෙඩ උනා නම් මං ගුටි ගන්න ඕනේ. ඒත් මට හිතා ගන්න බැරි කොහොමද එහෙම උනේ කියලා. දරපම් මාමේ ඔක හොයාගන්න මොන්ද? කවුද කලේ කියලාද? ඒකනම් හොයාගන්න මොන තමයි. ඒත් අපි මේ විදිහට නිශ්ශබ්ද හිටපේක හොඳයි. පොලිසිය ගියා නම් මේවා කොහෙන් කෙලවරයිද දන්නේ නැහැ. හරි හරි දරපම් මම් බය නැතු ඉන්නකෝ. ඇයි? දැන් උඹ මොනව කරන්න දෙන්නේ? ඇයි තව පාරක් අපේ තාත්තට කුටි ගන්න වැඩක් ගන්නද හදන්නේ? මේ සුදු පුතේ උඹ පැහැන්න නැතු ඉඳපන්. කට බැරි වුණත් මේ සුදු පුතට පුළුවන්. ඉනා වෙලා මට කරදර කරන්න එපා. මම කල්පනා කරනවා. SLT fiber 1212 මා තන්න. මහත්තයා මහත්තයෙක් වගේ එළියට බහැර ගියොත් හොඳයි. ඔයගේ ගෑණියෙක් මට මොනව කරන්නද බං? මහත්තයා මේ අම්මේ. ඒ කඩියක් ඉස්සරහ දෙන්න බලන්න ඇයි? ඔව්තු මට මොනව කරන්නද?